එහෙම ස්වාමීන් වහන්ස. අරිහතුන් වහන්ස, මම කෙටි ප්‍රශ්න කීපයක් විතරයි අහන්නේ, කාලය සීමිත හින්දා. විතක්ක විචාර කියලා කියන්නේ එන අදහසයි ඒ ගැන ඇතිවෙන හිතේ. මොකක්ද අරිහතුන් වහන්ස විතක්ක විචාර කියන්නේ? හිතට එන අදහසයි ඒ ගැන හැඟීම් සමුදායයිද? දැන් වචන කීපයක් තියෙනවා. තක්කචාර, තක්ක විතක්ක වෙනවා, සවිතක්ක වෙනවා, අවිතක්ක වෙනවා. චාර විචාර වෙනවා, සවිචාර වෙනවා, අවිචාර වෙනවා. තේරුණාද? එකම වචනේ වර නැගෙනවා. තක්ක චාර, තක්ක විතක්ක වෙනවා, විචාර වෙනවා, සවිතක්ක සවිචාර වෙනවා. ඒක හොඳයි, ඒක නිවනට. අවිතක්ක අවිචාර වුණොත් ඒක පැවැත්මට, ඒක අපායට. විතක්ක විචාර දෙපැත්තටම හේතු වෙන්න පුළුවන්. එහෙමයි අරිහතුන් වහන්ස. දැන් පෘථග්ජන ධර්මය නොදන්නා පුද්ගලයෙක් විතක්ක විචාර පීති සුක ඒකාග්‍රතා සහිත වූ පටමධ්‍යානය. නමුත් ආර්ය ශ්‍රාවකයෙක් ආර්ය ධර්මය තේරුම් ගත්ත සවිතක්ක සවිචාර විවේකජම් පීති සුකං ඒකතා සහිත වූ පටමධ්‍යානය. ඒ පුද්ගලයා සවිතක්ක සවිචාර, අර පුද්ගල විතක්ක විචාර. එහෙම අරිහතුන් වහන්ස, යම් තැනකදී ආර්ය මාර්ගයේ ගිහිගේ හැරයා යුතුමද? ආර්ය මාර්ගයේ යනකොට නෑ, අවශ්‍ය නෑ. දැන් බාහ්‍ය දාරුවීරියතුමා ගිහිගේ හැර ගියේ නෑ, සන්තති අමාත්‍යතුමා ගිහිගේ හැර ගියේ නෑ. එය අරහත් ඵලයට පත් වුණා. බුද්ධ දේශනාවේ බොහෝ දෙනෙක් ඉන්නවා. හැබැයි අරහත් ඵලයට පත් වුණාට පස්සෙත් කර්ම ශක්තියක් තියෙනවා නම් පුණ්‍ය පාප වැය කරන්න. වැය කරන්න ඉතුරු නම් අනිවාර්යෙන් අරහත් ධජය පැලඳිලා අරහතුන් වහන්සේ ඇටියට ජීවත් වෙලා ඒවා වැය කරන්න ඕන, පුණ්‍ය පාප පහිනස්ස කරන්න. වැය කරන්න ඉතුරු වෙලා තියෙනවා. බාහ්‍ය දාරුවීරතුමාට, සන්තති අමාත්‍යතුමාට බොහොම සුළු දෙයක් වැය කරන්න සිද්ධ වුණේ. බාහ්‍ය දාරුවීරතුමා බුදුහාමුදුරුව ඔය කියපු දිත්තේව දිත්ත මත්තම් භවිෂ්‍යති ඒ ධර්මය අහලා තේරුම් අරගෙන අරහත් ඵලයට පත් වුණා. අරහත් ඵලයට පත් වෙලා වැය කරන්න තිබුණේ මරණයෙන් ණය ගන්න තිබ්බා. ගොනෙක් හරකෙක් ඇහිල්ලා අර බුදුහාමුදුරුවක සිවුරක් හොයාගෙන එන්න කියලා අරහත් ධජයක් පළඳන්න එළියට ගියා විතරයි හරකෙක් ඇහිල්ලා අර කොලාතු ඇඳගෙන හිටියේ නිකන් මේක හරකට විකාරයක් වගේ දෙන්න තේරෙන්නේ නැති හරක ඇහිල්ලා එන්න මැරුණා අරහතුන් වහන්සේ. බුදුහාමුදුරුවෝ ඔය මියපත් ලෝකයේ අපවත් උනේ අරහතුන් වහන්සේ කෙනෙක්. ඒ නිසා අරහතුන් වහන්සේ කෙනෙකුට දක්වන ගෞරවය දක්ලා ඔය ශරීර මේ කලෙවරේ ආදාහනය කරන්න කියලා. ගිහියෙක් ලෙසම ඉඳලා අරහතුන් වහන්සේ කෙනෙක් මිය ගියොත් ඒ කිසිවක් කිසිම කෙනෙක් දැනගන්නෙත් නැහැ. එහෙමම ඒ නමුත් ගිහියෙක් හැටියට ඉන්න පුළුවන් උපරිම දවස් 7යි. අරහත් බවට පත් වෙලා උපරිම දවස් 7යි අරහත් ධජය පැලඳුවේ නැත්නම් ජීවත් වෙලා ඉන්න පුළුවන්. හේතුව මොකද? හේතුවක් තියෙනවා ත්‍රිපිටකයේ කියලා කියනවා. දැන් ගිහියෙක් හැටියට එකපාරට අරහත් වුණොත් මේ ගිහියා කන කෑම බීම දිරවන්නේ නැහැ. පොඩ්ඩක්වත්ම දිරවන්නේ නැහැ. ශේෂයක්වත් දිරවන්නේ නැහැ. වර්ණගන්ධ රස ඕජා ලේ ධාතුවට එකතු වෙන්නේ කන කෑම කටින් ඒ ස්වරූපයෙන් ඒ විදිහටම කිසි වෙනසක් නැතුව පිටිපස්සෙන් යනවා. එතකොට වර්ණගන්ධ රස ඕජා එකතු වෙන්නේ නැහැ. මොකද හේතුව? අර අරහත් ධජේ පැලඳු නැති නිසා අරගන්න ආහාර දිරවන්නේ නැහැ. ඒ අනුව අර ලේ ධාතුවට වර්ණගන්ධ රස ඕජා එකතු වෙන්නේ නැතුව පවතින දින 7යි. ඊට පස්සේ අපවත් වෙනවා. නමුත් අරහත් ධජය පැලඳුවාම අරගන්නා දානය ආහාර දිරවන්න ගන්නවා. හැබැයි ඒක රාගෙන් දේසෙම වෙන්නේ නෙමෙයි. ඒක ධර්මතාවයකින් නියාම ධර්මයකට අනුව
ඒ අනුව වැය කරන්න ඉතුරු කාලය ජීවත් වෙලා වැය කළා අපවත් වෙනවා. එහෙම අරිහතුන් වහන්ස කෙලෙස් ප්‍රහාණය කරපුවම චේතෝ විමුක්තියට පත් වෙලා අවිද්‍යාවයි මෝහය දුරු කරාම පඤ්ඤා විමුක්තියට පත් වෙනවා කියන තැනදී කෙලෙස් ප්‍රහාණය කළොත් ආපහු මෝහය වගේ දේවල් ඉතුරු වෙනවද? දැන් මෙහෙමයි, රාගදේශ කියන මුල් දෙක తాවකාලිකව යටපත් කිරීම චේතෝ විමුක්තිය, රාගදේශ මෝහ කියන මුල් තුනම උදුරා දැමීම ප්‍රඥා විමුක්තිය. දැන් තේරුණාද වෙන? එතකොට මුල් ඉදිරුවට පස්සේ ආයිසරයක් රාගදේශයේ උපදින්නේ. දැන් චේතෝ විමුක්තියෙන් කරන්නේ රාගය දේශය කියන දෙකේ මුල් උදුරන්නේ නැහැ, తాවකාලිකව යටපත් කරනවා, වහල් දානවා, පැලැස්තර වැහිමක්. පැලැස්තර වැහිමක්. එහෙමයි. හැබැයි දැන් රාගය දේශයේ ඒ පුද්ගලයා ගාව නැහැ, ඒ తాවකාලිකව. හැබැයි මෝහ මුල එහෙමම තියෙනවා. එතකොට මෝහ මුල උදුරා දැම්මොත් රාගය දේශය ආයි උපදින්න බෑ. එහෙමයි වැටුණා රීතුන් වහන්ස. සෝවාන් මාර්ගය තුල යන තුරු හැම කෙනෙක්ම පෘථග්ජන කියන වචනෙටද වැටෙන්නේ? වැටෙන්නේ සෝතාපන්න මාර්ගයටපත් නො වූ පුද්ගලයා නප්පජානාති, එහෙම නැත්නම් අසුතවා පුදුජනෝ. එහෙමයි අරියතුන් වහන්ස. ස්පර්ශය කියන වචනය, පස්ස කියන වචනය ගොඩ තැන්වල යෙදෙද්දී ස්පර්ශ වෙන්නේ දැන් විඥාණය පස්සේ ස්පර්ශ කියන වචනේ එනකොට ඒ ස්පර්ශ වෙන්නේ කොහෙද? දැන් මෙතන තියෙනවා ස්පර්ශය දෙආකාරයි. පස්ස සම්පස්ස. සම්පස්ස වුණා නම් අර මනෝමය කාය තුල තමයි තව තුනක් එකට ගෑවෙන්නේ. තුනක් ගති තුනක් මේ එකට ගෑවෙන්න ඕන සම්පස්ස. තින්නම් සංගති පස්සෝ. තේරුණාද? එක ගතියක් පස්ස වෙන්න බෑ. ඒ ගති තුන එකට ගැවෙනවා. දැන් ඒ ගති තුනක් තමයි එකට ගැවෙන්නේ. චක්කුංච රූපංච චක්කු විඥාන. ඔය තුන එකට ස්පර්ශ වෙලා කර්ම බීජයක් හදනවා. වේදනාවක් හදනවා, තණ්හාවක් හදනවා, කර්ම බීජයක් හදනවා. එතකොට වෙන මොකවත් බාහිර දෙයක් නෙමෙයි හදන්නේ. කොයි කරේ ඒකෙම තියෙන තුනක්. චක්කුංච රූපේච චක්කු විඤ්ඤාණං, සෝතංච සද්දංච සෝත විඤ්ඤාණං, ගානංච ගන්ධංච ගාන විඤ්ඤාණං, ජීවාච රසාච ජීවා විඤ්ඤාණං, කායංච පොට්ටබ්බ කාය විඤ්ඤාණං, මනාච ධම්මේච මනෝ විඤ්ඤාණං. තුනක් තියෙනවා ගැටි. ඒ තුන එකට පස්ස වෙනවා. එහෙමයි. ඒ තුන එකට පස්ස වෙලා තණ්හාවක් වේදනාවක් ගැටියක් කර්ම විජය සකස් කරනවා. එහෙනම් අරිහතුන් වහන්සේ ඒකයි නේද අර පටිච්ච සම්පාදයේ මුල හරියට පස්ස කියන එකේ ඉන්නේ නැතුව ඊට පස්සරහට එන්නේ. ඒක හින්දා නම සලායතන පච්චය පස්ස. ආහ්. නැතුව පච්ච වෙන්න බෑ. අපි හිතන අර ගෑවිල්ල නෙමෙයි. නෑ 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 ගෑවිල්ල නෙමෙයි. සලායතන පච්චයමයි. සලායතන කිව්වොත් මන් දැන් කිව්වේ සලායතන. එහෙමයි. චක්කුසෝත ගාන ජීවා කාය මනෝ ආයතන තමයි ඔය එතන දැන් අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මයේ තම සලායතන පච්චයා පස්ස. සලායතන පච්චයා සම්පස්ස. කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන්නේ සලායතන නෙමෙයි. එහෙනම් මොකද්ද? චට්ට ආයතන. ආයතන වහල ඉන්ද්‍රිය වලට. ඉන්ද්‍රිය ධර්මයට කියන චට්ට ආයතන. ආයතන චට්ට කළා. එතකොට එතන ඉන්දියාය. එතන එකතු කරන්නේ. එකතු එතන අර සම්පස්ස වෙන්නේ නැහැ, පස්ස වෙනවා. හැබැයි වේදනාවක් ඇති වෙනවා. හැබැයි තණ්හාවක් ඇති වෙන්නේ නැහැ, පසාදයක්. උපාදානයක් ඇති වෙන්නේ නැහැ, අදිමොක්කෝ. ඒව මේ තේසන් ධම්මානං සමුදයෝ හෝති. එහෙමයි. එහෙමයි රියතුනස. නාම රූප කියන එකේ ඒක සාමාන්‍යයෙන් අපි හිතේම හැදෙන එකක්ද? ඔව්. හිතේම තමයි හැදෙන්නේ. දැන් මේ 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 සලායතන මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ වෙන කිව්වේ නාම රූප. දැන් රූප කියන කොටසයි නාම කියන කොටසයි විග්‍රහ කළා උතනත්. එහෙමයි. ඊළා නාම රූපච්චය විඥාන සම්දය නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ. තෝර නාම රූපේ දෙන්නේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන. තව දැනකදී නාම රූප මේ
රූපණං කොහොමත් එකයි ආපෝ තේජෝ වායෝ පටි නාම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා තව තැනක තියෙනවා. තව තැනක පංචස්කන්ධයේ රූප කොටස වේදනා සංඥා සංකාර විඥාන එත් නාම. අරියතුන් අතර රූප ධාතුසේ යෙදෙද්දී යෙදෙද්දිත් ද්‍රව්‍යවල යෙදෙද්දිත් දැන් ද්‍රව්‍ය එක එක විදිහට එකතු වී බැනුත් සතර මහා භූතවලදී පඨවි ආපෝ තේජෝ වායෝ කියන්න පුළුවන්ද? ධාතුසේ ධාතුවලට ගතිසේ යෙදෙද්දි දෙකක්ද ওই දෙක? දෙවිදියටම යෙදෙනවා. දෙවිදියටම යෙදෙනවා. ඒක දෙවිදියටම විග්‍රහ කරලා තියෙනවා ත්‍රිපිටකේ. ද්‍රව්‍යවල පඨවි ආපෝ තේජෝ වායෝ ගණිද්දී දැන් ද්‍රව්‍ය ළඟ ඇහිරිලා හරිය එහෙම දුර දුර අනුව පඨවි ආපෝ සහ වායෝ හැදුනහම ඔතන අර තේජෝ කියන එක මොකේට ඒ ද්‍රව්‍යවල එකක්ද? ඔය හතරම පොඩ්ඩක් හරි නැතුව සංකතයක් හැදෙන්නේ නැහැ. එහෙමයි. අපි ගම්මු මෙතන වර්ගාඩිය ඝනාඩියක කොටසක්. එහෙමයි. දැන් මෙතන මොකක් පේන්න නැහැ. නමුත් වාතය ඝනාඩියක් තියෙනවා. ඔය වාතය ඝනාඩිය තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි හතරමයි. මේකේ වායෝ කොටස වැඩි වුණාට ජලය අඩියක් ගම්මු. ආපෝ තේජෝ වායෝ පඨවි හතරමයි. පොළවේ පස් අඩියක් ගම්මු. ආපෝ තේජෝ වායෝ පඨවි හතරමයි. ගඩොල් කැටයක් ගන්න. ආපෝ තේජෝ වායෝ පඨවි. මේ කෝප්පේ ගන්න. ආපෝ තේජෝ වායෝ පඨවි හතරමයි. ඔය හතර නැති දෙයක් මේ පැවැත්ම තුළ ලෝකෙ තුළ අපිට උස්ම හැටියට ගන්න බෑ, වතුර හැටියට බොන්න බෑ, කෑම හැටියට ගන්න බෑ, ස්පර්ශ කරන්න බෑ, අල්ලන්න බෑ. ස්පර්ශ කරන්න බැරි දේවලුත් තියෙනවා, පුළුවන් දේවලුත් තියෙනවා. එහෙමයි. මට තේරුණා හරි අතුන් වහන්සේ. මම මෙන්න මෙහෙම වාක්‍යයක් කිව්වොත් ඒක මම නිවැරදිද කියලා වහන්සේ චුට්ටක් කියන්න. සතර මහා භූතවලින් සැදුණු හිස්තැනක්ත සහිත අපි තුල විඥානයක් ඇත කියලා කිව්වා. මොකද්ද සතර මහා භූත ද එකතු වී හිස්තැනක්ද තිබී අවකාශයක්ද තිබී විඥානයක් තිබේ නම් ඒ සතා කියලා කිව්වොත් වැරදිද? පඨවි ආපෝ තේජෝ වායෝ ඒ ප්‍රකාශය ඇච්චර ගැලපෙන්නේ නැහැ. ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන හයම තියෙනවා ඕනෑම සංකතයක, ඕනෑම පුද්ගලයෙකුගේ, ඕනෑම ද්‍රව්‍යයක, වස්තුවක, තැනක, දෙයක අවස්ථාවක්. එච්චරයි. එකයි කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි සහ ආකාශ. අවකාශ විඥාන විඥානයත් ඒ ද්‍රව්‍ය ජීවි නොවන. දැන් මේ කෝප හැදුවේ විඥානයෙන් නෙමෙයිද? හා හා හා. ඔය ගහ හැදුනේ විඥානයෙන් නෙමෙයිද? අවිඥානක. මේ ගේ හැදුවේ විඥානයෙන් නෙමෙයිද? දැන් ඔය තිබිච්ච පොස් ගඩොල් අරව මේ වගේ අරගෙන මේ හැදුවනේ. එතකොට අරිහතුන් වහන්සේ දැන් අපි හිතමුකෝ පෘථුවිය කැරකෙන වෙලාවේ කළු ගල් නිර්මාණය වුණා කියලා. ඒකෙදි විඥානයක් තියෙන්න පුළුවන්ද? ඒකත් විඥාණයෙන් තමයි ඔය සකස් වෙලා. විඥාන ශක්තියක් තියෙනවා මේ ලෝකෙ විශ්ව හැම තැනම. දැන් ඔය ගුලන් හමන්නේ විඥාන ශක්තියකින් නෙමෙයිද? මුල් වෙන්නේ? හා හා හා. ඉර පායන් විඥාන ශක්තිය. මං හිතුවේ විඥානය කියන්නේ පුජ්‍යලේක හරි සතෙක් කියලා. නෑ නෑ නෑ. අවිඥානිකයි අවිඥානිකයි දෙකක් තියෙනවා. හා හා හරි හරි හරි. අපි ඈ ඔය විඥානේ යම් විශ්ව ශක්තියක්. එහෙමයි. එකතු කරන්න, බෙදන්න, කඩන්න, කොටන්න, පලිච්චං, ගල්චං ඔක්කොම මේ විඥාන ශක්තියෙන් සිද්ධ වෙනවා. නිදුක් නිරෝගී වේවා. මෙච්චර හොඳයි. එහෙනම් දැන් වෙලාව හොඳටම පහු වුණා.